මීළඟද පාමත්තුල කිරීමට මගේ ආරාධනය ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සහෝදරයාට. සයිටම් ඔර උපාධි කඩයට එරෙහිව මේ එක් වෙලා සිටින ආදරණීය සහෝදර සහෝදරියනි, එවැගේම මේ අරගලය දිනෙන් දින තීව්‍ර කරමින් මේ අරගලය දිනෙන් දින පණ පොවමින් සයිටම් ඔර උපාධි කඩය අහෝසි කරනතුරු පෙරට යන මේ වේදිකාවේ සිටින සියලුම ආදරණීය සහෝදර සහෝදරියනි, අපි දන්නවා අද වෙනකොට සයිටම් විරෝධී සයිටම් හොර උපාධි කඩේ වහන්න ආණ්ඩුවට බල කරන මේ ව්‍යාපාරය අද දිනෙන් දින ශක්තිමත් වෙලට ඇවිල්ලා තියෙන්නේ. මේ තත්වය තුළ අද සයිටම් හොර උපාධි කඩේ අයිතිකාරයෝ විවිධාකාර කුමන්ත්‍රණ කරනවා. අපි දැක්කා ඊයේ පෙරේදා සයිටම් හොර උපාධි කඩේ අයිතිකාරයන්ගේ පුවත්පත් දැන්වීම. ඒ පුවත්පත් දැන්වීමල මොකද්ද තියෙන්නේ? අධ්‍යාපනයේ නිදහස් අධ්‍යාපනයේ සහ අධ්‍යාපන අයිතිය රැක ගැනීම වෙනුවෙන් පිළිහිටනවා කියන කාරණාව. අපි දැක්කා මේ නිවේදන පිළිබස්සේ ඉන්න මේ පුවත්පත් දැන්වීමල පිළිබස්සේ ඉන්නේ අර උපාධි කඩේ අයිතිකාරයෝ. එතකොට මේ නිදහස් අධ්‍යාපනයේ සහ අධ්‍යාපනයේ අයිතිය කියලා ව්‍යාපාරයක් හදාගෙන තියෙන බෞගිය කාලේ මේ ව්‍යාපාරේ ඉන්නේ කවුද? එතකොට මේ ව්‍යාපාරේ මාධ්‍ය සාකච්ඡා දීපා කවුද ආවේ? ඒ ව්‍යාපාරේ මාධ්‍ය සාකච්ඡාවට ආවේ කවුද? අපි දැක්කා ආශු මාර සිංහල වගේ ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. මේ ආශු මාර සිංහල පෞගිය කාලේ ජනතාව වෙනුවෙන් මේ මාළඹේ සයිටම් ආයතනය ගැන ප්‍රජාතන්ත්‍රවාදී වාර්තාවක් ගෙනාවා කියලා කිව්වා. එතකොට මුන් ඒ වාර්තාව වරා කරන්න ලෑස්තිුනේ මොකද්ද? අර සයිටම් එකේ තියෙන අර රෝහල මිනිස්සුනේ ලෙඩ්ඩු නැති රෝහල ආණ්ඩුවට ගන්න කියලා මුන් ප්ලෑන් කරේ. එතකොට ඒ ගෙනාපු යෝජනා ගෙනාපු මේ ආශු මාර සිංහලම මේ සයිටම් එකේ අයිතිකාරයාගේ සංවිධානයේ ඉන්නවා. අපි දැක්ක පෞගිය කාලේ පෞගිය දවස්වල සයිටම් එකේ රෝහලට අර ලෙඩ්ඩු වදින්න ගෙලලා දින නොමිලේ ලෙඩ්ඩු ප්‍රමාණය කරනවා කියන වාහන දෙක බස්සර දෙක කොයිද තිබ්බේ? අපි දැක්ක මෙතන තියන් හිටියේ මොකටද? ඔය ආශු මාර සිංහලගේ පත්‍රිකාව දන්න මේ පැහැදිලි ආණ්ඩුව මේ සයිටම් හොර උපාධි කඩය රකින්න ඔය ආණ්ඩුවේ ඇමතිවරු එවැනි විදියට කටයුතු කරනකොට ආංශු මාර සිංහල වගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දාලා මේ ආකාරයෙන් කටයුතු කරනවා. අපි කියනවා මුන්ට, උඹලට අපි කියනවා, උඹලගේ කුමන්ත්‍රණ සියල්ල පරාජය කරන්න මේ ජන බලවේගය දිනෙන් දින ශක්තිමත් වෙනවායි කියලා. සහෝදරවරුනි, අපි දන්නවා පාසල් වලට කිසිම කෙනෙකුට යන්න බෑ අවසරයක් නැතුව. පාසලකට ඇතුල් වෙන්න විදුහල්පතිවරයාගෙන් කවුරුත් අවසර ගත යුතුයි. ඕකට චක්‍රලේක කිසි දෙයක් අවශ්‍ය නැහැ. පෞගි පරිණි චක්‍රලේක ඕන තරම් තියෙනවා. එහෙම තියෙද්දි මේ අධ්‍යාපන ඇමතිවරයා මේ අධ්‍යාපන ලේකම්වරයා ඊයේ පෙරදා චක්‍රලේකට යොත් කළා. මොකද තියන්නේ? ආණ්ඩුවේ සැලසුම්, ආණ්ඩුවේ අධ්‍යාපන සැලසුම් පරාජය කරන ව්‍යාපාර තියෙනවා. මේ ව්‍යාපාර නවත්තන්නයි මේ චක්‍රලේක ගන්න කියලා. මේ චක්‍රලේකේ පළවෙනි ඡේදයේ ප්‍රධාන පැහැදිලි වැදගත් සඳහනක් තියෙනවා. මොකද්ද කියන්නේ? 13 වසර දක්වා ආණ්ඩුව අනිවාර්ය අධ්‍යාපනයක් ගෙනියනවා. මේ අධ්‍යාපනය ගෙනියන්නේ පෞද්ගලික අංශයත් එක්ක සහයෝගයෙන් කියලා. ප්‍රථම වතාවට පාසල් අධ්‍යාපනයට පාසල් තුලට පෞද්ගලික අංශය ගේනවයි කියලා චක්‍රලේකයක් නිකුත් කරපු ආණ්ඩුවක් මේක. මේ ආණ්ඩුව නිකුත් කරපු චක්‍රලේකේ තියන්නේ ඒක. මේ ක්‍රියාකාරකම පරාජය කරන්න විවිධාකාර කුමන්ත්‍රණයි කියලායි තියෙන්නේ. එතකොට පැහැදිලි මේ චක්‍රලේක කුමක් සඳහාද කියලා. අපි ඊයේ අධ්‍යාපන අමාත්‍යවරයාත් එක්ක සාකච්ඡාවක් තිබ්බා. අපි ඒ සාකච්ඡාවදී අමාත්‍යවරයාගෙන් අහුවා මොකද්ද මේ ප්‍රකාශය අරමුණ කියලා. මොකද්ද කිව්වේ? මම දන්නේ නැහැ කිව්වා. මේ මොකද මේ කියන්නේ? මෙයා නොදැනුවත්ව ක්‍රියාත්මක වෙන ආණ්ඩුවේ සලස්මක් තියෙනවද කියලා අපි අහන්නේ. මේක පැහැදිලි. මේ ආණ්ඩුව සලසුම් සාගතව මේ අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන සූදානම් වෙනවා. මේක උසස් අධ්‍යාපනයට සීමා වෙලා නැහැ. අපි දන්නවා මේ ආණ්ඩුව ආපු යටියම
පාසල් ළමයින්ගේ මුදල් එකතු කරන චක්‍රයක් එකතු කළා. මේ වෙනකොට ආණ්ඩුව ආණ්ඩුවේ සියලුම සලසුම් පුද්ගලීකරණය දිසාවට තියෙන්නේ. ඉතින් අපිට පැහැදිලි මේ වෙනකොට දිනෙන් දින ශක්තිමත් පෙරට එන මේ පුද්ගලීකරණ විරෝධී ආණ්ඩුවේ මේ කුමන්ත්‍රයන් පරාජය කරන ජන බලවේගය ශක්තිමත් වෙලා තියෙනවා. ඒ ශක්තිමත් ජන බලවේගයත් එක්ක අඛණ්ඩව පෙරට යමු, ආණ්ඩුවේ මේ කුමන්ත්‍රය පරාජය කරමු, සෛත මරෝපාදි කඩේ වාහනතුරු අපි අරගෙන කරමු, පෙරට යමු කියමින් යන්න ඔබ සමට ස්තුතියි.